ඉතින් කොහොමද ඔයාලා හැමෝටම සුබ දවසක් අපිට දිනදා ජීවිතයේදී අපේ වැඩ පහසු කරගන්න එක එක දේවල් පාවිච්චි කරන්න වෙනවා හැබැයි ගොඩක් අය දන්නේ නැහැ අපි පාවිච්චි කරන සමහර දේවල් වල සැඟවිලා තියෙන තවත් යටිරමුණු තියනවා කියලා ඉතින් මේ නිසාම තමයි වෙනද කතා කරන්නේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවේ එහෙනම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා අපි එදිනෙදා පාවිච්චි කරන හැබැයි ඒ වගේ සැඟවුණු දේවල් ගැන නොදන්න දේවල් දැනගන්න අද වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම අංග 4 තාපදීප්ත බල්බ ඇයි අමුතු ගෝලාකාර හැඩයට තියෙන්නේ ඔයාලා දැකලා තියෙන LED සහ CFL නොවන හැම බල්බයක්ම අමුතු ගෝලාකාර හැඩයට තියෙන්නේ ඇයි කියලා ඔයාලට හිතිලා තියෙනවද මේකට හේතුව තමයි අතීතයේ බල්බ වීදුරු හදලා තියෙන්නේ වීදුරු බටයක කෙලවර උණු කරලා ඉදිරියෙන් කටින් පිබලා තමයි මේ වීදුරු බටය වීදුරු ගෝලයක් විදිහට ලේසියෙන්ම හදාගෙන තියෙන්නේ ඒ කාලේ ඒ තරමටම ලොකු තාක්ෂණයක් නොතිබුණු නිසා අතීතයේ ඉඳලම පාවිච්චි කරපු හැඩය නිසා තමයි අද වෙනකම්ම බල්බ වලට මේ හැඩය යොදා ගන්න හේතුව අංග 3 අධිවේගී මාර්ගවල පාර මැද්දෙන් නැයි ගස් හිටවලා තියෙන්නේ අධිවේගී මාර්ගවල ඩබල් ලේන් මැද්දෙන් මේ වගේ ගස් හිටවලා තියෙන්නේ ඇයි කියලා මම ඔයාලගෙන් අහුවොත් ඔයාලා හැමෝම මේකට දෙන උත්තරය තමයි මාර්ගය ලස්සන කරන්න මේ වගේ ගස් හිටවලා ඇති එහෙමත් නැත්නම් සෝබාදාම ගැන හිතලා ගස් හිටවලා ඇති කියලා හැබැයි ඔයාලා දන්නවද මේ කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ මාර්ගයේ මැද්දෙන් ගස් හිටවලා තියෙන්නේ ඇත්තටම මේකට හේතුව තමයි ඔයාලා දන්නවා දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේදීත් අධිවේගී මාර්ගවල වාහන අධික වේගයෙන් ගමන් කරනවා මේක දිවා කාලයේ තරම් ප්‍රශ්නයක් නොවුනත් රාත්‍රී කාලයේ වාහන ගමන් කරන්නේ හෙඩ් ලයිට් ඔන් කරගෙන මේ නිසා එහා පැත්තේ ලේන් එකේ ඉදිරියට එන වාහනවල හෙඩ් ලයිට් එක එක එල්ලෙම ඉදිරියට එන වාහනවල වී ස්ක්‍රීන් එකට වදින නිසා ගොඩක් අනතුරු වෙන්න පුළුවන් අධික වේගයෙන් මේ වාහන ගමන් කරන නිසාම මෙන්න මේ නිසා තමයි මේ වාහනවල හෙඩ් ලයිට් එළිය අනෙක් වාහනයට බාධාවක් නොවේ පහසුවෙන් ගමන් කරන ඕනි නිසාම තමයි අධිවේගී මාර්ග මැද්දෙන් මේ විදියට ගස් හිටවලා තියෙන හේතුව අංග 2 දන්තාලේ පැතුලේ තියෙන මේ අමුතු පාට පාට ඉරි මොනාද පළමුවෙන්ම ලෝකයේ දත් බෙහෙත් ඇතුලේ තියෙන මේ පාට පාට ඉරිය හඳුන්වලා දුන්නේ 1973 වර්ෂයේ ඇක්වෂල් කියන සමාගම විසින්. මේ විදිහට පාට පාට දත් බෙහෙත් නිර්මාණය කරලා තියෙන්නේ එවක තිබුණු තරකකාරී වෙළඳපොළ නිසා සහ අපේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් උනත් මේ පාට පාට ඉරිය ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඔයාලා දන්නවද? 1973ට කලින් තිබුණු හැම දන්තාලේපයක්ම තනි සුදු පාටින් තමයි තිබුණේ. හැබැයි ඇක්වෂල් කියන සමාගම නිල් සහ සුදු කියන පාට දෙකකට වෙන් කරලා සුදු පාට කොටසේ ෆ්ලෝරයිඩ් වලින් දත් ආරක්ෂා කරනවා කියලත් නිල් පාට කොටසේ තියෙන ඇක්වජෙල් වලින් අපේ කට නැවුම් කරනවා කියලත් ප්‍රචාරය කරලා වෙළඳපොළට හඳුන්වලා දුන්නා. මේ විදිහට කාලයක් යනකොට වෙළඳපොළ තරක්කාරීත්වය සහ තාක්ෂණයේ දියුණුවෙද්දී මේ තත්ත්වය වෙනස් වෙලා තනි දන්තාලේපයක් ඇතුළටම මේ ෆ්ලෝරයිඩ් සහ ඇක්වජෙල් එකතු වෙද්දී අපේ දත් අවපෑවීම වැළැක්වීම සඳහා තවත් රසායනිකයක් රතු පාටෙන් එකතු වුණා. හැබැයි අදටත් තියෙන සමහර තනි සුදු පාට දන්තාලේප වලිනොත් අපි කතා කරපු හැමදේම සිදු වුණත් මිනිස්සු ගොඩක්ම කැමති වර්ණ ගන්නලා තියෙන මේ දන්තාලේප වලට. ඔයාලත් මේ දවස්වල වැට් එක නිසා හිර වෙලා දින්නේ. එහෙනම් ඔයත් අද පටන් ගන්න 1x bet. Bookmark PSG සහ CDIA මේ ඇප් එකේ විශ්වාසවන්තම ග්‍රාහකයෝ වන අතර මේ යෙදුමෙන් සියලුම සජීවී තරග ප්‍රතිඵල සහ තරග නැරඹීමටද ලකුණු පුරගතන කිරීමේ නෝට ඔට්ටු තියන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මොන කණ්ඩායම ජයග්‍රහණය කරයිද වැඩිම ලකුණු ලබා ගන්නේ කවුරුන්ද කියලා ඔට්ටු තියලා BMW car, iPhone, laptop සහ තවත් මුදල් ත්‍යාග රසක් දිනා ගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයාලා කැමති ඕනම දෙයක් තෝරගෙන 1x bet ලියාපදිංචි වීමේදී අපේ ප්‍රවර්තන කේතය රටාව භාවිත කළොත් ඔයාගේ පළමු තැන්පතුවෙන් රුපියල් 42500ක් දක්වා වට්ටමක් ලබා ගන්නත් ඔයාට පුළුවන්. Paytm, bank, iPay, ජංගම ගෙවීම් සහ වෙනත් ඕනෑම පහසු ක්‍රමයකින් ඔබගේ ජයග්‍රහණ මුදල් පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිසාම තවත් මොකටද ප්‍රමාද? comment section එකට යන්න, pin කරලා තියෙන link එක click කරන්න, ලියාපදිංචි වීමේදී අපේ ප්‍රවර්තන කේතය රටාව භාවිත කර වැඩි වැඩියෙන් ප්‍රසාද දීමන දිනා ගන්න. අංක 1 හැම බ්ලේඩ් තලයම එකම හැඩයෙන් තියෙන්නේ ඇයි? ඔයාලට කවදා හරි හිතිලා තියෙනවද මේ ලෝකේ ඕනතරම් බ්ලේඩ් හදන සමාගම් තිබිලත් මේ එක එක සමාගම් වලට එක එක හැඩයෙන් මේ බ්ලේඩ් නිර්මාණය කරන්න පුළුවන්කම තිබිලත් ඇයි මේ හැම බ්ලේඩ් තලයම එකම හැඩයෙන් නිර්මාණය කරන්න කියලා?
මේකට හේතුව තමයි 1901 ජිලට් සමාගම එයාලගේ රේස් එකයි බ්ලේඩ් එකයි වෙළඳපොළට හඳුන්වලා දුන්නා. ජිලට් සමාගම මේ විදියට පළමු වරට රේස් එක නිර්මාණය කරනකොට ජිලට් සමාගමේ රේස් එකට ගැළපෙන ආකාරයටම බ්ලේඩ් එකක් නිර්මාණය කරපු නිසා තමයි බ්ලේඩ් එකේ අතුල් පැත්තේ මේ විදිය අමුතු හැඩයක සිදුරක් බලා ගන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජිලට් සමාගමේ බ්ලේඩ් එක සහ රේස් එක හඳුන්වලා දෙනකොටම 1901 ඉඳලා අවුරුදු 25කට මේ හැඩය වෙනස් වෙන්නේ නැති වෙන්න ගිවිසුම් ගත කරාලු. හැබැයි බ්ලේඩ් එක නිර්මාණය කරලා අවුරුදු 25කට පසුවත් තමන්ගේ ලාභය සහ වෙළඳපොළ කොටස ගැන හිතලා ජිලට් සමාගම එයාලගේ බ්ලේඩ් හැඩය වෙනස් කරේ නැහැ. මේ නිසා තමයි අදට නිර්මාණය කරන හැම බ්ලේඩ් එකක්ම මේ එකම හැඩයෙන් බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි එදිනෙදා පාවිච්චි කරන සමහර දේවල් වල සැඟවිලා තියෙන දේ ගැන කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඉස්සරහටත් මේ විදිහේ වීඩියෝස් බලා ගන්න කැමති නම් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.